අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තර විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය ගැඹුරින් සිතා බලා කළ පත්වීම් බලපෑම් හමුවේ වෙනස් කිරීමට අදහසක් නැහැ ජනපති කියයි දේශපාලන පරිගණකින් පිළිබඳ කමිටු වාර්තාව අගමැතිට महानुवर यालित सेलवे वायु गोले कैलेंबी मार्क प्रदेश की ही प्याक जल इंडिया टवे प्रत्येक देशीय पुआत विसिवने आंदोलन व्यवस्था संशोधने के टुम पदेट आदि कैबिनेट मंडल अनुमतियों हिमी बुना යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පසුරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී අදාළ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ දුරකාලයේ වසර 5කට සීමා කිරීම ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණුකොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමටයි මෙහිදී තීරණය माध्य प्रकाश क्या विश्व के नो विश्व ने में धान में आहोष करना ना एक अमाती का तीन दो अकड़ आवाज़ ऐसा मंज़े आपे मैथ्यू ने दिखी हुई होगा नहीं विश्व में आयुक्त ने आरुत्ते वा विश्व ने में विश्व देवनों के नो जनाधिपति के बालता ले हम अमाती जनावर कमिश्नर सभा युवत करना तो कोहम दे तो उन्हें जनाधिपति तुम्हारे दिए ना बालता ला ये पारा किला ने पुलवा एक का इन्हें पसे ये वगैरह में यहाँ पे माध्य प्रकाश की गान या क्या जितने पुरे दिवावे संबंध कैबिनेट प्रकाश के नहा गए जितने पूर्व ऐसी बात है आहोसी करने का क्या ना मुकद गाते कैबिनेट प्रकाश के नहा गए अगर किया ने पागी बोले कैबिनेट प्रकाश के भीतर है कैबिनेट के तीन दो प्रकाश करण नहीं थी थी गामी लोग के अहमती उत्मान को विश्व के ना वो किया था हमें ये मुकाबला किया कैबिनेट प्रकाश के ना විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවේ ඊයේ දිනේදී. ඒ අනුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙදවිය අද ප්‍රකාශ කළේ. අද දින ගරු නීතිපතිතුමා විසින් අධිකරණ අමාත්‍යංශ ලේකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එතුමාගේ මතය ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.5 අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2 ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවයි. දෙවිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් ප්‍රදේශ කිහිපයකට දැඩි බලපෑම් වෙලි වී තිබෙනවා. මේ අතර ඩායමේ අවදානම පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙනවා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඊයේ පසුරුවේ සිට ඇදහැළුණු අධික වර්ෂාවෙන් දිවයින ප්‍රදේශ රසක් ජලයෙන් යටවුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජන ජීවිතයට සහ රතවහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇදහැළුණු අධික වර්ෂාපතනයේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබුණා. මේ ගාල්ල වඳුරඹ මාර්ගය සහ වඳුරඹ බද්දේගම මාර්ගයේ ජලයෙන් යට වී තිබූ ආකාරයයි. එමෙන්ම ගල්ල අම්බලන්වත්ත මාර්ගයේ ස්ථාන කිහිපයක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා.
वौनियाव दिस्त्रिक्के वौनियाव पोलियान कुलम इरट्ट पेरिय कुलम कुडा कच्च कोडिय मडुकंद एतुलु स्थान रसकट महावेसी एदहेली तिबेनवा वेसे समग एति वू सुलान तत्वे हमुए निवास रसकटद हानि सिदु एति बवट वार्ता वनवा मेअर कलुतर दिस्ट्रिकेटदे महावेसिय दहलुना मे हेतुवेन होरन कुलुपन प्रदेशे पहद्बिम रसक्द पिटार जलयेन यट वी तिबुना एमेन्म होरन महरगम प्रधान मार्गे सह कोट्टाव तलगल मार्गेद जलयेन यट वी तिबिम हेतुवेन एम प्रदेशे रथवाहन गमनागमनयटद दडी बाधा एल्लवू बवयि अप वार्ताकरुवन सनहन कले एमएनएम अगलवत्त नगर मध्यन गलाबसिन गल एक्कल पिटार गेदीम हेतुवेन प्रदेशे कुंबुरु बोहो प्रमाणयक जलेन यटवी एति अतर अगलवत्त कुडलीवत्त मार्गयेद संपूर्णयेन्म जलेन यटवी तिबुना पिटिकल एलपीटी प्रदेशयटद अधिक वर्षावक एदहली तिबुना मेलेस एदहलुनु वर्षाव हेतुवेन एम प्रदेशे मापलगम हत्तक दिखेन आदि प्रदेश रसक जनताव दडी असिरुतावयकट पत्व तिबेनवा एमेन्म मडकलपु बाकरे प्रदेशयट अधिक वर्षावत समग एतिवु अकुणु तत्वे हेतुवेन एम प्रदेशे गोविपलक गवयिन 27 दिनकु अकुणुसर वेदीमिन मियगोस् तिबेनवा मे अतर मेलेस दिवयिनट बलपा एति अयहपत् कालगुणिक तत्वे हेतुवेन कैगल्ल कलुतर रत्नपुर सह गालियान दिस्त्रिक्क संदहा नायएम अनुतुरु एगवीम निकुत कर तिबेनवा महानवर पल्लिकले प्रदेश पोलवे सेलवी मक्वार्ता वीतिबेनवा भूविद्याह पतल्केनिम कार्यांशे संदहन्कले अद पेरवरु हतै हयट पमन मिमसितुवीम वार्ता वू बवयि अदुदेसन हतै हयट पमन महानवर पल्लिकले प्रदेश पोलव आश्रित यम सेलवीमक वार्ता वी एति बव भूविद्या समीक्षण सह पतल्केनिम कार्यांशे संदहन्कला अतै पाट वागे अरे सद्देना बुग्गाल मनोद पोलोम हेलुना अभी भय डोमगा सद्याव एचर यदाकू सद्याना लोक सद्या मेनसोर पार्ट दुकमे पार्ट दसावागे लोकू सद्याव सत्यवागे ददरी मेवागे वेडिपुर दिब्बा सद्या सद्यकना मेम सेलवीम भूचालनेकमत सिदू अग्द සම්බන්ධයෙන් මෙතෙක් කරුණු තහවුරු වී නොමැති බවද එම ආරච්චි මාර්ග සඳහන් කළා මෙම සෙලවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් ගැනීම් කාර්යංශය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළා ඒ තැන් වලට කොච්චර ළඟින් යනවද කියලා කොයින් සයිඩ් වලට කියලා බලන්න මේක मे अतर पसुगे विसि नववन दिन रात्रि महानूर दिस्ट्रिके तलातुय हारगम दिगन कुंडसाली मेन्म अनुरगम प्रदेश पोलवे यम सेलवीमक वार्ता वी तिबुना ए पिलिबंद सोयाबेली मसदह भूविद्या समीक्षण सह पतल्केनिम कार्यांश ईये दिने हय दिनकु गिन युतु विशेष कंडायमक महानूरट पिटत कर तिबुना एम कमिटुवे परीक्षण वार्ताव हेट दिन लबा दिन बवयि भूविद्या समीक्षण सह पतल्केनिम कार्यांश अध्यक्ष जनरल इंजीनियर सज्जनद सिल्वा महता वेडिदुरटत संदहन कले जनता वे आवश्यकता निकमें दरिद्रता रटा कुडनगीम राज्य सेविकागे वगकीम बव जनाधिपति गोटाबे राजपक्ष महता अवधारणे करसिटनवा म्यातर गेंबुरीन सिताबला कलपात्वीम बलपेम हमुए वेनस्किरीमट अदहसाक्नमति बवाय जनाधिपति वर्या मातेट निवेदनयक निकुत करमीन पवसान्ने रेकिया विरहित उपाधिदारी हट नव पत्वी लिपि प्रधान किरीम अद पस्वर्वे जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधान सिदुकेरुना ए जनाधिपति लेखम कार्यालय दी मे अवस्थावट अग्रमात्य महिंद राजपक्ष महतादे पुना रेकिया वक्कल वेटुप लबी में दी अवसाने दी में वेटुप गेवाने विम्माट्ट में कुंबुराक्कल हिमनेत्तां दलुकाडला निष्पादन्या तुलिन रजयट लबेन आदायम तुलिन तमाय अपी कागे वेटुप गिवन ए निष्पादनेट उदावेन आकारेट तमन्गे राजकारी किरीम इतामत्म वेदगात अपि राज्य सेवेट बेदुनाइं पासे मूलिक वगकीम तमाई दुप्पत कमिंग मिदुनु रटक गोड़नागीम इन सुमा
වර්තමානයේ අපි දිලිඳු පුද්ගලයන් ලක්ෂයකට රැකියාවන් ලබා දෙනවා මේ සංවර්ධන ක්‍රමවේදයේ කොටස්කරුවන් වෙන්නට කියලා මම මේ අද රැකියාවන් ලැබෙන උපාධිධාරීන්ගෙන් බීකහවත්ත පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතවල සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කොළඹ අපරාධ කොට්ටාසයේ සේවයෙන් යුතු පොලිස් කොස්තාපල්වරයෙකු අදාළ මත්ද්‍රව්‍යතුගේ ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වුණා. මේ අතර දීර්ඝ කාලයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තොටළඟ කුඩුසඳානම් අන්වර්ත නාමයෙන් හඳුන්වන කාන්තාවක්ද වැලිකඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. මේකහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අවස්ථා දෙකකදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සපුකස්කන්ධ හේයන්තුඩු ප්‍රදේශයේ වඩුමඩුවක ශබ්ද විකාශන උපකරණ දෙකක් තුල සූක්ෂම ලෙස සංගවා තිබූ මුදලින් කෝටි 23කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සොයා ගැනීමට මේකහවත්ත පොලිසිය සමත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයේ නියුතු අදාළ සැකකරුවන්ගේ සහෝදරයා විසින් මෙම හෙරොයින් තොගය සැකකරුවන් වෙත ගෙන වෙtti ඇති බවයි. තොටලඟ කුඩුසඳා යන අනුවර්ත නාමෙන් හඳුන්වන දිනේෂා සඳමාලි නම් කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියේදී වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු ලවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර රාජකීය නවකොළොන්නාව මාර්ගයේදී මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාර කාන්තාවගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඇය පදිංචිව සිටි තොටළඟ මෙත්සෙවන නිවාස සංකීර්ණයේ සිදු කළ පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 2000ක පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 25ක් සහ තවත් හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට්ටුවක් සිය බහරයට ගැනීමට වැලිකඩ පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටපත් මෙම කාන්තාව කලකපටන් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවටද පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. හෙරොයින් වලට කොච්චර කාලයක් වෙනවද ඇතුළු ඉන්න? දවස් 10ක්. කොච්චරකට? ග්‍රෑම් 5ක්. අල්ලිය අතුගෙන මේකම කොට්ටාස පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත දලුව කොටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තිකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සහ ජංගම දුරකථන 3ක්ද පොලිසිය සිය බහරයට ගෙන ඇති අතර අදාළ හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකා සුරාපදු දෙපාර්තමේන්තුවේ පූගොඩ සුරාපදු ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී බදු නොගෙවූ දුම්බැටි දසදහසක තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බහරයට ගනු ලැබූ දුම්බැටි තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් 65 ලක්ෂයකට අධික බවයි සුරාපදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තනමල් විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් තනමල් විල හිඳිකිවුල දේවගිරිය වෘක්ෂිත මායිමේ සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී ගංජා හෙන් 4ක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් 3 දෙනෙකු පලා ගොස් ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ අඩි 5ක උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් දසදහසකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර අදාළ ගංජාවල වටිනාකම කෝටියකට අධික බවයි පොලිසිය සඳහන් කළේ. රජයක් වශයෙන් මෙරටින් මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රීමහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2015 ලංකාවේ කුඩු නඩුව තිබුණේ අපි යනකොට 6600. 2016 8000. 2017 11000. 2018 12000. මේ අවුරුද්දේ 10000. අන්න අවුරුදු 5ක ප්‍රගතිය. දැන් මේ අවුරුද්දේ මේ දක්වා 13000. අපි බලන්නට ඕන කොහොමද මේවයන් රට බේරගන්නේ? කොහොමද අපි රට හදන්නේ? මට ඔක්කොටම වඩා වැදගත් මේ රටේ මිනිස්සු අතර සාමය ගොඩනැගීම. අපි මේ රටින් තනි කරම මේ මත් වදුර තුරන් කරනවා. මත් වදුරෙන් මේ රට තුරන් කරලා මේ රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරලා දෙනවා.
අග මුල ගිය සියලු දෙන අපි හොයන ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නැත් ඒකත් හදලා ඒකත් හදලා මේ රටේ මිනිස්සු ටික අපි බේරගන්න අද තියෙන සංඛ්‍යාලේකන 90 553000ක් කුඩුවලට බැහැ වෙලා ඒ කියන්නේ 105 ඒ කියන්නේ 20න් එක්කෙනෙක් ගාමත්ම බරපතල තත්ත්වයක් පාස්කෝ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුභාර සිංහ යන මහත්වරුන් අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියා පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් අද පෙරවරුවේ පැමිණියා ඒ එම පොලිස් ඒකකයේ වෙත පැමිණෙන ලෙස සිදු කළ දැනුම් දීමකට අනුවයි මම හිටපු නීති ආසාමයේ අධිවරේ විදියට මගේ ප්‍රශ්න කරා ඒ සම්බන්ධයෙන් තොරතුරු සාරාංශ සම්බන්ධ මේ සම්බන්ධව අවශ්‍ය සාක්ෂි ලැබලා දුන්නා මගේ අදහස මේ රටේ 300ක් පමණ ජීවිතක්ෂයටපත් වෙලා ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච මේකට වගකීම් තන්ට මෙම කොමිසමෙන් මේක වරදිකාරීට දඩුවම් දිය යුතුයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන සම්බන්ධ නිරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට සමයි අද මේ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවලා තිබුණේ කතානායකතුමාගේ විමසා සිටියා මොකද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් මා පිටස්තර ස්ථානයකදී සාක්ෂි දිය යුතුද කියලා කතානායකතුමා පැහැදිලිව කිව්වේ එහෙම දිය යුතු නැහැ දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද බාර දෙනු ලැබුවා. දේශපාලන පලිගැනීම් වලට ලක්වුවන් පිළිබඳ සොයාපලන කමිටුවේ මූලික වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ඒ අරලියකහ මන්දිරයේදී 2015 2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ වලට ලකු පුද්ගලින් 6952 දිනක් මේ වන විට මෙම කමිටුවට අභ්‍යචනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් 1152 දිනකගේ අභ්‍යචනා වලට අදාළ පරීක්ෂා කිරීම් නිරීක්ෂණ හා ඉදිරිපියවර මෙම වාර්තාවට ඇතුළත්. වේදනා මර්ධනීයට විශේෂිතව හඳුන්වා දෙන කොළඹ 7 හෝටන් පෙරසේ අංක 31 ස්ථානයේ ස්ථාපිත ලන්ඩන් වේදනා මර්ධන කලමලාකරණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මෙතෙක් දියුණු රටවලට පමණක් විශේෂිත වූ නිදන්ගත වේදනා කලමලාකරණ ප්‍රතිකාර මෙම මධ්‍යස්ථානය ඔස්සේ සිදු කෙරෙනවා. ඊට අදාළ නව වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අන්තර්ජාලයට මුදා හැරියා. මෙම අවස්ථාවට සිරිනන්ද මහපිරිවෙනී සහ ශ්‍රී පුෂ්පාරාම මහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය මලේකුඩ නන්දහිමියන් ලන්ඩන් වේදනා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිදන්ගත වේදනා මර්ධන විශේෂඥ වෛද්‍ය නාමල් සෙන්සිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඔබලා අහන්න ඕනේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් 19 තියෙන ගැටලු මොනවාද 19 අයින් කරන්න නම් 19 තියෙන ගැටලු මොනවාද තාක්ෂණික ගැටලු කීපයක් තියෙනවා යම් යම් තනතුරුපත් කරාම ඒව අයින් කරන්න බැරි උදාහරණයක් විදිහට දැන් වැඩබල්ල පොලිස්පති කෙනෙක් ඉන්නේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා ඒව නෑ නෙවෙයි අපි මේ 19 සියරසියක් හොඳයි කියනවා නෙවෙයි ඒකෙ තියෙන තාක්ෂණික ගැටලු විසඳන්න ඕනේ හැබැයි 19 නිසා මේ රටට ලැබිච්ච විශාල ප්‍රතිවිදේ රටේ ජනතාව විදිහට විශාල දේවල් ප්‍රමාණයක් අපි භුක්ති විඳිනවා ඒක තේරෙන්නේ ඔක නැති වෙච්ච දවසට රටේ ජනතාව මහ ජනතාව විදිහට ඉන්නවද නැත් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය කරන්න එපා ඒක ශක්තිමත් කළා මේ රටේ දේශපාලන ගැටලු වලට ජනවාරික ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව කියන එකත් මේ අවස්ථාවේදී සමහන් කරන්න ඕනේ හැබැයි මේ ආණ්ඩුව මේ රට අහිතකර දෙයක් කරනවා නම් මේ රට හානි කරන දෙයක් කරනවා නම් ඒ දුන්න ජනවරණ වලට විරුද්ධව යම් කිසි දෙයක් කරනවා නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි අනිවාර්යයෙන්ම නැගිටිනවා කියන එක රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී දෝෂ සහිත කරුණු පමණක් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
ඊළඟට 19 වෙනි සංශෝධනය පිළිබඳව කතා කරනකොට බොහෝ උදවිය කතා කරන කාරණයක් තමයි මේ දවස්වල මේ ද්විත්ව පුරවැසිභාවය කියන කාරණය. ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙක්ට ඡන්දය දෙන්න පුළුවන් නම් මට තේරෙන්නේ නැහැ ඊයාට ඡන්දය ඉල්ලන්න බැරි කියලා. එතනදිම පේනවා එතන සිද්ධ වුණේ ඒ ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනාට ඡන්දය දෙන්න පුළුවන් ඉල්ලන්න බෑ කියන කාරණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ගෙනාවේ. ඒ 19 වෙනි සංශෝධනය තුර දෙවිච්ච වැරදි දෝෂ සහිත දේවල් පමණයි ආණ්ඩුව ඉවත් කරන බලාපොරොත්තු වෙන විශේෂ සංශෝධනය හරහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන යන අවස්ථාවේදී සියලු වාතයට පිටට සෙමට 3.0 සමණය වෙන ආකාරයට සියලුම ක්ෂේත්‍ර ආවරණය වෙන විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් ආණ්ඩුව කල්පනා කරනවා. සැබෑවටම තමන් නියෝජනය කරන මේ රටේ මහජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් ගන්න තියෙන තීරණ ගන්න ඒ වගේම රජයට සහාය දෙන්න කියන එක කියන්නේ. නමුත් ඉදිරියේදී අපි මේ කරපු මේ ව්‍යවස්ථා සංශෝධන වලට මේ මේ වලට මුවා වෙලා කරපු ඒ නීති විරෝධී වැඩවලට නීති විරෝධී ක්‍රියාවලට විරුද්ධව ගන්න තියෙන ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගී ජනබල වේගයට සහාය පල කිරීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරුණු එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වන දාතේ කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියෝජනාධිකරණයේ විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. සිය පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරීමට එරෙහිව කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව පළාත් පාලන නියෝජිතයින් ඇතුළු විවිධ ප්‍රදේශ නියෝජනය කරන 38 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරණායන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා. මෙම පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කළා. ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල වේගයට සහාය පළ කළේ චෝදනා කරමින් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් නොපවත්වා තම සේවාදායකින්ගේ පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයේ නීතියට පටහැනි බවයි. ඒ අනුව අදාළ තීරණේ බල රහිත කිරීමේ රීට් ආඥාව නිකුත් කරන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ. අද සවස පෙත් සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අවසන් කරන අතර වග උත්තරකාර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් මකිලි විරාජ් කාර්යවසම් යන මහත්වරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම ලබන නමවනදා දක්වා කල්තබා තිබුණා. මෙම පෙත්සම් විභාගයේ පැවැත්වෙන හේන් පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතයින්ගේ පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස පළාත් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම අධිකරණයේ ලේකකා අධිකාරීවරයාට නියෝග කළා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්ද අති සංවේදී පරිසර කලාපයක් විනාශයට පත් කිරීම පිළිබඳව අපි වර්ධපරක් හිතන්න ඕනේ. ඒ වගේම එහි ඉන්න ජනතාව ගැනත් අපිට හිතන්න ඕනේ. ඒ ජනතාවගේ මාර්ග පහසුකම් ගැනත් හිතන්න ඕනේ. කොතනක හරි පරිසර හානියක් සිද්ධ වෙනවා නම් අපිට ඒකට අදාළ වෙන්නේ නැහැ දේශපාලඥයොද නැත්නම් තවත් ඉරදාරින්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥයන්ට විතරක් නෙමෙයි දේශපාලඥයන්ගේ පවුල් වලටත් මේ ගල් පාස් වැලි බලපත්‍ර නිකුත් කිරීම නතර කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. පී ඕනම රජක් ආවොත් ඕනම රජක් හොඳ දෙයක් කරනකොට ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ හොඳ වෙදයක් කරනකොට ඒකට ශක්තිමත් කරනවා. ඒ වගේ අපිට මොන ආණියක් වගේ එනවනම් අපි ඒවිලා වෘත්තීය සමිති සටන් කරලා අපි අවශ්‍ය දායක ඉල්ලගෙන තමයි අපේ වැඩේ. මේ රට ආරක්ෂා කරන රට ශක්තිමත් කරන ආර්ථික ශක්තිමත් වැඩ පිළිවෙල කරගෙන සංවිධාන වැඩ පිළිවෙලත් කරගෙන ඉදිරියට යන එක තමයි අපේ අවශ්‍යතාවය තව තියෙන්නේ. ඒකට තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. අපේ රට විතරක් නෙමේ ලෝකෙම කොරෝනා වසංගතයත් එක්ක විශාල ලෙස වැටීමකට ලක් වෙලා තියෙනවා. අපි බැංකු සමග සාකච්ඡා කළා සාහන මට්ටමේ ණය වැඩ පිළිවෙලක් දීමට අපි රාජ්‍ය විදියට කටයුතු කරන සූදානම්ම පවතිනවා. දැන් අද පුවත්පත් ගත්තාම පුවත්පත්වල කියනවා ඒ ජාපේ ගොඩ ගන්න මට පුළුවන්. මෙන්න එක්කෙනෙක් කියනවා. මෙන්න අද රටේ හිටපු ප්‍රධානම දේශපාලන පක්ෂයක් හැසිරෙන ආකාරය. මේ කියන ප්‍රධාන මාතෘකා තුන කියවපුවාමම රටේ ජනතාවටත් අපිටත් පැහැදිලි වෙන කාරණාව තමයි මේ යුගයේ ඉවරයි කියන එක. පාර්ලිමේන්තුවේ 225න් 223 දෙනෙක්ගේ පමණ කැමැත්ත ලබා ගැනීමෙන් සම්මත කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි දැනට ලංකාවේ පවතින්නේ. ඒ සංශෝධනයෙන් කළ නොහැකි කොටසක් ඉතුරු වෙලා තිබුණා. ඒ ජනමත විචාරණයකින් කළ යුතු වැඩ කොටස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිදු වුණේ නැහැ. ඒ නිසා ඇතිවන යම් යම් අර්බුද තියෙනවා නම් සියලු දේශපාලන පක්ෂ සමග නැවත සාකච්ඡා කළා. සියලු දේශපාලන පක්ෂවල අරමුණු කුමක්ද කියලා කල්පනා කරලා බලලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් කරන්න පුළුවන්කම තිබෙනවා. අපි බොහොම පැහැදිලි කිව්වා 19 හැකේක්මනේ අපි ඉවත් කරන්න වෙනවා. මොකද හේතුව 19 රට හිර වෙලා තියෙන තැන් ගණනාවක් තියෙනවායි කියලා. ඒ වගේම සමස්ත විවස්ථාව
වෙනස් කිරීම ගැනත් අපි කතා කරා. ඒ වගේම තමයි සමස්ත ව්‍යවස්ථාව කියන එක අඳුම ගන්න සෑහෙන කාලයක් යනවා. ශාල වශයෙන් සංවාදකයට යටත් විය යුතුයි. ජනතාව දැනුවත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ දින ගණනාවක සංවාදයකට හෝ විවාදයකට භාජනය විය යුතුයි. ඒ නිසා ඒ කටයුත්තේ ආකාරයෙන් සිද්ධ වෙනවා. මෙරට සමස්ත COVID-19 වෛරස ආසාදිතින්ගේ සංඛ්‍යාව 3101 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින නව ආසාදිතයින් 43 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලයන් 43 දෙනා අතර කටාර්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 30 දෙනෙකු, කුවේටේ සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි 6 දෙනෙකු, එක්සත් අරාබි එමිරේට්ස් සිට පැමිණි පුද්ගලයෙකු සහ ඉන්දියානු සිවිල් නාවික ආරක්ෂක නිලධාරියෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3092ක් දක්වා ඉහළ ගියා. මෙවැනි විට පුත්කලින් 201 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 2879 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ දිනේ මෙරට තුළ PCR පරීක්ෂණ 1810ක් සිදු කර ඇති අතර මේ දක්වා මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 228052ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල නැති සිටි ශ්‍රී ලාංකිකින් පිරිසක් අද අලුයම දිවෙනට පැමිණ තිබෙනවා. QR 668 දරන ගුවන් යානයෙන් කටාර් සහ ඩුබායිහි සිට ගුවන් මගින් 86 දිනෙකු දිවෙනට පැමිණ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර ශ්‍රී ලංකාවේ COVID-19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය හරහා ශ්‍රී ලංකාවට නවීනතම පෝටේබල් වෙන්ටිලේටර්ස් යන්ත්‍ර 200ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනි ඇලෙනා ටෙබ්ලට්ස් මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදිත මෙම උපකරණ COVID-19 වෛරසින් පීඩාවටපත් රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා පහසුවෙන් යෙදවිය හැකි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. ජනි තොමියමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.